ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ලැබපු සාර්ථකත්වයේ පිටුපසින් හිටපු ප්‍රධාන සාධකයක් තමයි පුහුණුකරුමිකී ආතර් කියන්නේ. ආතර් කියන්නේ සමගනිද්දි ක්‍රීඩකයෝ වගේම ප්‍රේක්ෂකයන් දුක්කුණු පුහුණුකරුවෙක්. ආතර් සමගනිද්දි ශ්‍රී ලංකාව ගැන ඉහළ ඇගීමක් කරලා තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන කතා කරලා තමයි සමුගත්තේ. කොහොම හරි ආතර් සමුගත්තත් තාමත් ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. එල්පීල් තරගාවලිය ගැනත් ආතර් ඉන්දියාවේ ANI නිවුස් වෙබ් අඩවියේ කදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී ආතර් කියලා තිබුණේ මේ තරගාවලියේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක් කියලා. ඒ වගේම තරගාවලියේ වෙන්න ඕන වෙනස්කම් ගැනත් ආතර් කතා කරලා තිබුණා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක්. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට මේ තරගාවලියේ තියෙන එක ගොඩක් වටිනවා. මොකද මේ ක්‍රීඩකයන්ට පීඩනයක් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන නිසා ඒක වටිනවා. මං හිතන්නේ පුහුණු දැල් ඇතුලේ සෙල්ලම් කරලා ක්‍රීඩකයෝ ලබා ගන්න අත්දැකීම් වගේ නෙමෙයි ප්‍රේක්ෂකයෝ ඉස්සරහා මිලියන ගාණක් රූපවාහිනී ප්‍රේක්ෂකයෝ ඉස්සරහා සෙල්ලම් කරන එක මේ වාසිය තරුණ ක්‍රීඩකයෝ ලබා ගන්න ඕන. ආතර් කියන්නේ මේ තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට ලැබෙන්න ඕන අවස්ථා තව වැඩි කරනවා නම් තවත් හොඳයි කියලා. මම හිතන්නේ මේ තරගාවලියට තව එක කණ්ඩායමක් සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා. මොකද හොඳ මට්ටමේ විදේශ ක්‍රීඩකයෝ එක්ක අපේ තරුණ ක්‍රීඩකයන් වැඩි පිරිසකට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්න ඕන. ඒ නිසා මගේ අදහස නම් කණ්ඩායම් පහ කියන තත්ත්වයේ කණ්ඩායම් 6 කරනවා නම් තමයි හොඳ. මම අදහසක් විදිහට මේ දේ කියන්නේ ওই විදිහට තමයි ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවා එල්පීල් තරගාවලිය ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.